අයිබෝවන් ඔබෙක්වන්නේ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම නිශාන්ති ගුණවර්ධන ප්‍රථමයෙන් සිරස්තල කාත්තන් කුඩිවලදී අත්අඩංගුවටගත් සැකකරුගෙන් තොරතුරු රැසක් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති සභාවේ ලේකම්වරියට නිල කාමරය තහනම් කරයි තෙල් මිල සංශෝධනය කෙරේ විනාශ වූ දේවස්ථාන ප්‍රතිසංස්කරණය අගරදගුරු හිමිගේ පැසසුමට කාත්තන්කුඩි ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවටගත් සැකකරුගෙන් තොරතුරු රැසක් හෙළිකර ගැනීමට හැකිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. ආරක්ෂක තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. ගුවන්හා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන්ද මෙහිදී අදහස් දැක්වුවා. බෝම්බ පිපිරීම් වලට අදාළව සිදු කරන විමර්ශන මේ වෙද්දි ඉතාමත් සාර්ථකව සිදු වෙනවා. ඒ වගේම දිවයින පුරාම සිදු කරන සෝදිසි මෙහෙයුම් පොලිසිය ත්‍රිවිධ හමුදාව දිගින් දිගටම සිදු කරනු ලබනවා. ඊයේ රාත්‍රියේ කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ විසින් සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තා. මේ සැකකරු මෙත්තාපල්ලිපාර කාත්තන්කුඩි 2 කියන ලිපිනයේ පදිංචි මොහමඩ් අලියාර් නැමැති පුද්ගලයෙක්. මේ අත්අඩංගුවට ගන්නා ලද සැකකරු මොහමඩ් සහරාන් නැමැති මරාගෙන මැරෙන බෝම්බකරු සමග ඉතා සමීප සම්බන්ධතාවයක් පවත්වන ලද පුද්ගලයෙක් බවටත්, ඒ වගේම මේ මොහමඩ් සහරාන් සමග මුදල් ගනුදෙනු සිදු කරන ලද පුද්ගලයෙක් බවටත් අනාවරණය වෙලා තිබෙනවා. කාත්තන්කුඩි පොලිසිය අත්අඩංගුවටගත් මේ සැකකරු හම්බන්තොට ප්‍රදේශයේ මේ ත්‍රස්තවාදී කණ්ඩායම විසින් සේෆ් හවුස්යක් ආරක්ෂිත නිවසක පවත්වන ලද පුහුණු ක්‍රියාකාරකම් කිහිපයකටමත් සම්බන්ධ වූ පුද්ගලයෙක් බවටත් විමර්ශනයේදී අනාවරණය වෙලා තිබෙනවා. ඒ වගේම මොහුගේ බැංකු ගිණුම් ගණනාවකුත් අනාවරණය වෙලා තිබෙනවා. මොහුව රඳවා තබාගෙන මේ වෙද්දී විමර්ශන සිදු කරනු ලබනවා. සයින්ද මරුදු පුපුරවා ගැනීම සිදු කරගත් ඒ ත්‍රස්තවාදී කණ්ඩායම විසින් සංගවා තබා තිබූ තවත් පුපුර්ණ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගැනීමට පොලිසියට හැකි වුණා. පුපුර්ණ ද්‍රව්‍ය සොයාගත්තේ වෙරළපාර කාත්තන්කුඩි 6 ප්‍රදේශයේ වෙරළ තීරයේ වළදමා තිබියදී මේ ත්‍රස්තවාදී කණ්ඩායම විසින් සංගවා තබපු කිසිම දෙයක් කිසිම පුපුර්ණ ද්‍රව්‍යයක් ආයුධයක් ඒ කිසි දෙයක් ඉතිරි වෙන්න ඉඩ තියන්නේ නැතුව ඒ සියල්ල අපි සොයා ගන්නවා ඒ සියල්ල අනාවරණය කර ගන්නා බව මේ අවස්ථාවේදී සහතික වෙන්න අපි කැමැති. පුපුර්ණ ද්‍රව්‍ය පමණක් නෙවෙයි මේ ත්‍රස්තවාදී මේ සුළු පිරිසට සම්බන්ධකම් තිබෙන සියලු දෙනා අත්අඩංගුවට ගැනීමත් ඔවුන්ගේ කුමන හෝ දේපලක් තිබෙනවා නම් මේ ත්‍රස්තවාදී කණ්ඩායම සතුව ඒ සියල්ල අපි අපේ භාරයට ගන්නවා කියන එකත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න අවශ්‍යයි. තඹ කර්මාන්ත ශාලාවේ ඒ සේවකයන් 9 දෙනෙකුට ඇප ලැබීමේ සිද්ධිය වැල්ලම්පිටිය පොලිසිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයේ මගින් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේම ප්‍රකාශ මේ වෙද්දී සටහන් කරලා තියෙනවා. අතුරු වාර්තාවක් ලබා දීමට නියමිතයි. ඒ අතුරු වාර්තාව ලද වහාම පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගන්නා බවත් වගකීමෙන් සඳහන් කරන්න කැමැති. ලංකාවේ ගුවන් ප්‍රදේශය තුළ ඩ්‍රෝන සහ සියලුම නියමුවන් රහිත ගුවන් යානා පියාසර කිරීම නැවත දැනුම් දෙනතුරු තහනම් බව. විවිධ ප්‍රදේශයන් වලින් මෙවන් යානා ලෙස සැක කරන යානා නිරීක්ෂණය වීම ගැන වාර්තා අපට ලැබී තිබෙනවා. මෙවන් වාර්තා බොහොමයක් කුඩා සෙල්ලම් ඩ්‍රෝන සහ සරුංගල් බවට අප පරීක්ෂණවලදී අපට පෙනී ගියා. එම නිසා මේ පිළිබඳව බයක් ඇතිකර ගැනීමට කිසිම හේතුවක් නැති බව මුලින්ම මෙතනදී කියන්නට අවශ්‍යයි. එසේ නමුත් මෙවන් අවස්ථාවකදී නීති විරෝධී ලෙස මෙවන් යානා පියාසර කරන්න රටේ ආරක්ෂාව අනිකීමට එසේ සිදු කරන බවට අපට උපකල්පනය කරන්නට සිදු වෙනවා. එම නිසා සියලුම ආරක්ෂක අංශවලට සහ පොලිසියට උපදෙස් දී තිබෙන්නේ මෙවන් යානා දුටු විට ඇති උපරිම ක්‍රියාමාර්ග ගෙන එම යානා පහතර දමන්න කටයුතු කරන්න කියලයි. රටේ සාමාන්‍ය ජීවිතය නැවත ස්ථාපිත කරන්නට රටේ ආරක්ෂක අංශ සම්පූර්ණයෙන්ම කැප වී සිටින මෙවන් අවස්ථාවකදී අපට ඒ සඳහා ඔබගේ සහයෝගය අත්‍යවශ්‍ය බව මෙහිදී මතක් කිරීමට කැමැතියි. අක්කරේපත්තුව පොලිස් විසින් ලබා දීපු දැනුදීමකට අනුව මොරවැඩි කලපුවේ සිදු කළ මෙහෙයුම අතරතුර තියුණු ආයුධ කිහිපයක්, ඒ වගේම හඳුනා නොගත් අත්බෝම්බයක්, ටැබ්ලට් පරිගණකයක්, දුරදක්නියක් සොයාගෙන තිබෙනවා. මේ සොයාගත් භාණ්ඩ මේ වෙන විට අක්කරේපත්තු පොලිසිය වෙත භාර දීලා තිබෙනවා අපි වැඩිදුර විමර්ශන කටයුතු සඳහා. තලාතෝය මාරස්සන ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක් අතරතුර ඉවත ලමා තිබූ මිලිමීටර් 39 සජීවි උණ්ඩ 365ක් සහ හිස්කොප්පු 72ක් මැගසින් 3ක් සොයා ගැනීමට නායක හමුදා සමත් වුණා. ඉදිරි පරීක්ෂණ කටයුතු තලාතුවේ පොලිසිය සමග අපි සිදු කරනවා.
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට සිය නිල කාමරයට ඇතුළු වීමට නොහැකි වෙනසේ වසාදමා තිබෙනවා. ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතායි මෙසේ කාමරය වසාදමා ඇත්තේ. බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ලේකම් ස්වර්ණාකේ පෙරේරා මහත්මිය අද පෙරවරුවේ රාජකාරියට වාර්තා කරන විට ඇගේ නිල කාමරය වසාදමා තිබුණා. කෙසේ වුවද කාර්යාලයේ ලිපිකරුවන් රැඳී සිටින ස්ථානයේ සිට ඇය රාජකාරි සිදු කළා. ලේකම්වරියට සුදුසුකම් නොමැති බවයි ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා ප්‍රකාශ කරන්නේ. අපි ඉල්ලීමක් කරලා තිනවා තාවකාලිකව පත් කරපු ලේකම්තුමිය සුදුසුකම් තියෙන ලේකම්වරයෙක් පත් කරගන්න අතෙක් ඒ පත් කරපු තාවකාලික ලේකම්තුමියට වැඩ බලන්න දෙන්න. මට බලයක් තියෙනවා කාර්යාලයේ දොරවල් අරින්න වහන්න කදොරවල් වහලා තිනවා. අධිශ්‍රේණියේ ලේකම්වරියෙක් හෝ වරයෙක් අපිට බණ්ඩාරම ප්‍රාදේශීය සභාව ලබා දෙන්න කියලා ඉල්ලීම තමයි අපි කරන්නේ. නැත්නම් ලේකම් කාමරේ වහලා තියෙනවා. කෙසේ වුවද ස්වර්ණාකේ පෙරේරා මහත්මිය දීර්ඝ කාලයක සිට ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියක ලෙස කටයුතු කර තිබෙනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින්ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින්ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 2කින්ද වැඩි කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. කෙසේ වුවද ඔටෝ ඩීසල් මිලෙහි වෙනසක් සිදු කර නැහැ. ජාති ආගම් සහ දේශපාලන වශයෙන් බෙදීවෙන් නොවී ත්‍රස්තවාදය නම් පොදු සතුරා විනාශ කිරීමට සියලු දෙනා එකට එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා. මධ්‍යම පළාත් දේශපාලන නායකයින්, රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂකංශ ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. මෙම සාකච්ඡාව පැවැත්වුණේ මහනුවර ජනාධිපති මන්දිරයේදී. දේශපාලන වශයෙන් එකිනෙකා විවේචනය කරමින් හා ජාතිවාදයේ වපුරමින් බෙදී වෙනවන විට ශක්තිමත් වන්නේ ත්‍රස්තවාදයේ බව අමතක නොකළ යුතුයයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාව පමණක් නොව ලෝකයටම අභියෝගයක් වූ අන්තවාදී ත්‍රස්තවාදය නම් පොදු සතුරා විනාශ කිරීමේදී රටක් ලෙස සංහිඳියාව ඉතා වැදගත් බවද ජනාධිපතිතුමා අවධාරණය කළා. රටේ මතුපරපුර වෙනුවෙන්ද ජාති හා ආගම් වශයෙන් බෙදී වෙන්වී එකිනෙකා දෙස වෛරයෙන් බැලීමට කිසිවෙකු ඉඩ නොතැබිය යුතු බව ජනාධිපතිතුමා තවදුරටත් කියා සිටියා. ත්‍රස්තවාදී මැඩලීමට ආරක්ෂකංශ ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල පිළිබඳවද ජනාධිපතිතුමා මෙහිදී අදහස් පළ කළා. අපිට අද ජාතික ආරක්ෂාව පිළිබඳව ස්ථාවර තත්ත්වය පවත්වාගෙන යෑම පිළිබඳව ජනමතයේ මිනිසුන්ගේ මනස සංසුන් කිරීමේදී තිබෙන ලොකුම අභියෝගය සමාජ විබ්බඩ විසා මාධ්‍ය. ඔවුන්ට තිබෙන නිදහස ඔවුන් කොතෙක් දුරට සදාචාරාත්මකව පාවිච්චි කරනවද කියන ප්‍රශ්නය. රට සංසුන් කරන්න ආණ්ඩුව ගන්න උත්සාහයේදී ආරක්ෂක හමුදා කරන කැපකිරීම්වලදී ඒ ඇතිවන අවුල් සහගත තත්ත්වය රට සාමාන්‍ය අතර පත් කරලා රටේ ස්ථීර සාමයක් කියන එක පෙන්වන්න එක්තරා විදිහක බාධාවක්. ඔබටත් මේ රටේ සියලු දෙනාටම අවශ්‍ය වෙලා තිබෙන්නේ මේ ඔබෙත් මගෙත් රට යහපත් රටක් බවට පත් කරගන්න. ත්‍රස්තවාදී ව්‍යාපාරවලදී ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාර ලෝකයේ කිසිම තැනක පැවතුනේ නැහැ ස්ථිරව. ඒ නිසා මේ ත්‍රස්තවාදී ව්‍යාපාරයත් ස්ථීර වශයෙන්ම ජාත්‍යන්තර වශයෙන්ුත් විනාශ වෙනවා. ඒ ජාත්‍යන්තර වශයෙන් විනාශ වෙන තෙක් අපි අපේ රට රැක ගන්න ඕනේ. මේ ප්‍රශ්නේදී විශේෂයෙන්ම සිංහල, දමිළ, මුස්ලිම් ජන කොටස්වල තිබිය යුතු ඒ සංහිඳියාව, ආගමික සංහිඳියාව මේක ඉතාමත් වැදගත් වෙනවා. රටක තියෙන මෙවැනි වෙලාවක මෙවැනි ඇති වෙන ජාතික ව්‍යසනයකදී, ඛේදවාචකයකදී ඒ ප්‍රශ්නෙට අපි මූණ දෙන්න ඕනේ. මෙතෙන්දී අපි බෙදෙන්න හොඳ නැහැ. එකිනෙකා විවේචනය කරගන්න හොඳ නැහැ. එකිනෙකාට ඇඟිල්ල දික් කරගන්න හොඳ නැහැ. එහෙම වුණොත් අපි ඔක්කොම විනාශ වෙනවා. එහෙම වුණොත් ශක්තිමත් වෙන්නේ ත්‍රස්තවාදීන්. මෙහිදී මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන්ද අදහස් පළ කළා. මධ්‍යම පළාත තුල ලබන සතියේ සඳ වෙනකොට යථා තත්ත්වයට මේ මුළු මධ්‍යම පළාතම පත් වෙනවා. ඒකට ඔබතුමාගේ උපදෙස් පරිදි පොලිසිය, ත්‍රිවිධ හමුදා විශාල සහයෝගයක් මධ්‍යම පළාතේ අපිට ලබා දුන්නා. වගේම ඔබතුමා නියම නායකයෙක් හැටියට ඒ ආරක්ෂක ප්‍රශ්න ආරක්ෂක අංශවලට බාර දීලා ඒ ගණ්ඩ ඕන තීන්දුව తీරන නිර්භයව ගණ්ඩ එයාට උපදෙස් දීලා තියෙනවා. මගේ නගරසභා බල ප්‍රදේශයේ පාසල් 8ක් තියෙනවා. ඒ පාසල් 8ේ 10000කට ආසන්න පාසල් ළමුන් ඉන්නවා. ඉතින් මේ වෙනකොට ඒ පාසල් 8 තුල මම මුලස්ථාන පොලිස් පරීක්ෂකතුමත් එක්ක එකතු වෙලා පාසලට දරුවා ගේන්න කියන වැඩපිළිවෙල අපි පාසල් 4ක මේ වෙනකොට කරලා තියෙනවා. රටේ සියලුම ජනතාවට එක සමානව පිළිගන්න පුළුවන් ආගමට අනුව නෙවෙයි, ජාතියට අනුව නෙවෙයි සමාන නීතියක් ඇති කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ත්‍රස්තවාදය තුරන් කිරීමට ශ්‍රී ලංකාවට පූර්ණ සහය ලබා දෙන බව තුර්කී ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. ඒ රට නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී මේ බව සඳහන් කළා.
තුර්කී විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සෙදත් ඕනල් මහතා අර්ලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමේදීත් ත්‍රස්තවාදයට එරෙහි පියවර ගැනීමේදීත් තුර්කිය ශ්‍රී ලංකාව සමග එක්ව සිටිනවා. මේ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දෙන්නයි තුර්කී ජනාධිපති රෙසෙප් තායිප් එර්ඩොගන් හා එරට විදේශ කටයුතු අමාත්‍යවරයා තමාට දැනුම් දුන් බවයි නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ. දෙරට අතර ආර්ථික බුද්ධිංශ හා හමුදාමේ සහයෝගීතාව තරකර ගැනීමටද තුර්කි නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා මෙහිදී කැමැත්ත පළ කළා. දෙරට අතර ආරක්ෂක, වෙළඳ, ආයෝජන හා සංචාරක යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා එම තනතුරින් ඉවත් කරන ලෙස ඉල්ලා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක හරතල් ව්‍යාපාරයක් පැවැත්වුණා. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා මහතා තනතුරින් ඉවත් කරන ලෙස ඉල්ලමින් ත්‍රිකුණාමලයේ කන්තලේ සහ සේරුනුවර යන ප්‍රදේශවල මෙම හරතල් ව්‍යාපාරය ක්‍රියාත්මක වුණා. මේ හේතුවෙන් ගමනාගමන කටයුතු අඩාල වී බොහෝ සේවා ඇනහිට තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මේ අතර නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා තනතුරින් ඉවත් කරන ලෙස ඉල්ලමින් කන්තලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී විජය වික්‍රම ළමාහේවා මහතා එම ප්‍රාදේශීය සභා වාසල ආරම්භ කළ සත්‍යග්‍රහය අද 8 දිනටත් ක්‍රියාත්මක වුණා. පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ විනාශයට පත් වූ දේවස්ථානයන්හි සිදු කෙරෙන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය විමසා බැලීමේ විශේෂ සාකච්ඡාවක් අගරදගුරු නිල නිවසේදී පැවැත්වුණා. අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාද එක්ව සිටියා. කොච්චි කඩේ ශාන්ත අන්තෝනි, මීගමුව කටුවපිටියේ ශාන්ත සෙබස්තියන් සහ මඩකලපුව සියොන් යන දේවස්ථානවල සිදු කෙරෙන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය මෙහිදී විමසා බැලුණා. මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන වචනයට පමණක් සීමා නොකර නිසි පරිදි ආරම්භ කර දැනටමත් කටයුතු කරමින් පැවතීම අගය කරන බවයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙහිදී සඳහන් කළේ. දේවස්ථාන නව පහසුකම් සහිතව ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කිරීම පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සියලු දෙනාට ස්තුතිය පුද කරන බවද අගරදගුරු හිමිපාණන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා. ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශයට පත් දේවස්ථානවල ප්‍රතිසංස්කරණ සිදු කෙරෙන්නේ අගරදගුරු හිමිපාණන්ගේ මෙන්ම සහායක රදගුරු හිමිපාණන් වහන්සේගේද පියතුමන්ලාගේද ආශිර්වාදය සහ උපදෙස් මත බවයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙම සාකච්ඡාවේදී කියා සිටියේ. ශාන්ත මරිය මද්දලේනා සහ බොරැල්ල රෝමානු කතෝලික යන දේවස්ථාන ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් ලක්ෂ 50ක මූල්‍යාධාර ලබා දීම මෙහිදී සිදු වුණා. පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු යම් පසුබෑමකට ලක්ව තිබූ සංචාරක ක්ෂේත්‍රය ක්‍රමයෙන් යථාතත්වයට පත්වමින් පවතිනවා. විදේශ සංචාරකයන්ගේ පැමිණීම යළි සතුටුදායක මට්ටමක පවතින බවයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසන්නේ. එම තත්ත්වය පිළිබඳ මෙම සොයා බැලීම අපනියෝජිත නිමේෂ චමත් සංකල්පගේ. අපේ රට පාරාදීසයක්, බොහොම සුන්දර පාරාදීසයක්. ඒ අගය දන්න නිසාම තමයි සතපුම් දහස් ගාණක් දුර ගෙවාගෙන සංචාරකයෝ අපේ පුංචි රටේ ලස්සන බලන්න එන්නේ. අපි දන්නවා පසුගිය දින කිහිපය තුළ සිද්ධ වෙච්ච තත්ත්වයත් එක්ක. අපි දන්නවා පසුගිය දින කිහිපය තුළ සිද්ධ වෙච්ච තත්ත්වයත් එක්ක යම්කිසි පසුබෑමක් තිබ්බා. හැබැයි අද වෙනකොට අපි රටේ සංචාරකයෝ අපි රටේ ආරක්ෂක තත්ත්වය විශ්වාස කරලා යළි ප්‍රතාවක් අපි රටේ සුපුරුදු විදිහට තමන්ගේ සංචාරය කරන්නට ක්‍රමක්‍රමයෙන් ආරම්භ කරලා තියෙනවා. අපි මේ සංචාරය තුළ සොයා බලන්නේ ඒ සංචාරකයන්ගේ අදහස් දෙයක්. I love Sri Lanka. I mean, it's very sad what happened, but I think it's a beautiful destination to come to. It's my fourth time here in Sri Lanka. The climate is perfect, the ocean is warm,
Okay, my name is Roberto. I'm from Ecuador. Not to panic, not to worry, because we have a very good example. During 2002, a terrorist attack in Bali. Back in 2002, Bali, Indonesia, was the number one destination for tourism. Since last year, Sri Lanka are the number one destinations for tourism. 5 months after the bombings in Bali, everybody said, tourism, Indonesia, finish, Bali, finish, finish. I think same thing will happen here. After, problem finish, people will come back. Motoko, Japan. It's safe, and then I think it's all good. Yeah, I enjoy being here. I'm from Italy. My name is Fabian Costa. I think Sri Lanka now is really safe. Like, we are here since 3 weeks. So we always travel by bus. There was like no problems. Hello, my name is Helen and we will leave tomorrow. We are very sad that we should leave because island is very beautiful. Situation on the island is normal. Nothing wrong happened with us in our hotel. We feel us very safe. I want to say to other people who refuse to fly here that everything is okay and you can go and enjoy your holidays here. ජීවිතේ හරියටම මේ මහා මුහුද වගේ. රැලි එනවා යනවා ආයමත් රැලි එනවා ආයමත් යනවා. බාධක එනවා යනවා. අපේ රටට විවිධාකාර බාධක එන්න පුළුවන්. හැබැයි ඒ හැම බාධකයක්ම ජයග්‍රහණය කරලා එකම රටක එකම මිනිස්සු විදිහට අපි ආයෙමත් නැගිටින්න ඕනේ කාටවත් අපිව කිසිම දවසක වටන්න බැරි වෙන්න. අප්‍රේල් 21 වෙනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හා රටේ වත්මන් තත්ත්වය පිළිබඳ කල්තැබීමේ විවාදය තුන්වන දිනටත් අද පැවැත්ුණා. එහිදී මැති ඇමතුරුන් කිහිප දෙනෙකු අදහස් පළ කළා. මුස්ලිම් ජනතාවටත් අද ව්‍යාපාරවල යෙදෙන අයට ගැටලුවක් ඇති වෙලා තියෙනවා. හැබැයි ඒ තත්ත්වෙන් මිදෙන්න නම් අනිත් ජනතාවගේ විශ්වාසය ගොඩනැගෙන ආකාරයට කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් අනිවාර්යයෙන්ම තියෙනවා. එකාතකින් මේ ජාතිවාදයේ මතු කරන එක කණ්ඩායමක් තමයි දේශපාලන පක්ෂ. ජාතීන් විදියට පක්ෂ නම් කරගෙන තියෙනවා. ඒ සියලු පක්ෂ අවසන් කළ යුතු වෙනවා. මුස්ලිම් හැම කට්ටියම රස්වාදී කියලා කියනකොට තමයි අපිට කාරි කනගාටු. අපිමයි පොලිසිය ආරක්ෂාවට අඳුරලා දීලා දැන් පොලිසිය නීතියක නැ ක්‍රියාත්මක කරන්න කියලා මම මෙතන අවස්ථාවදී මම ඔබතුමාට කියන දවසයි. සංචාරක ව්‍යාපාරයේ කිව්වම හෝටලේ පමණක් නෙමෙයි. වක්‍ර සහ ඍජුව ලක්ෂ 10ක් විතර සංචාරක ව්‍යාපාරයේ තුර ජීවත් වෙනවා. මේ ආණ්ඩුව දීලා තියෙන පැකේජ් එක මදි. ස්ටෝරිස් හෝටල් වලට එහා ගිහිල්ලා අනික් කට්ටියටත් ඒ අවශ්‍ය සහන දෙන්න මේ අවස්ථාවේදී අපි සාකච්ඡා කරගෙන යනවා. ඒ වගේම සියලු ණය මාස 12කට මොරටෝරියම් එකක් දීලා තියෙනවා. කිසි ණය ගෙවන්න වාරිකියවත් පොලියවත් ගෙවන්න අවස්ථාවක් නැහැ. අද මාධ්‍ය වේදීන් එහෙම නැත්නම් මේ පෞද්ගලික මේ ජනප්‍රිය මාධ්‍ය ආයතන කරන කාර්යයත් නම් ඒකට අපි කැමැත්තක් දක්වන්නේ නැහැ. මොකද රටේ තිබෙන මේ ප්‍රශ්නේ ඉහළට අරන් ජාතිවාදය එළියට එන විදිහට අද කටයුතු කරනවා. මේ රටේ අපි ඔක්කොම එකට ඉන්නව නැහැ. එක නීතියක් යටතේ අපි ඔක්කොම වැරදි කළා තියෙනවා නම් ඔක්කොම එකතු වෙලා මේවන් දැන් නිවැරදි කරන්න ඕනේ. මේ පසුගියදා සිදු වුණු ත්‍රස්තවාදී ප්‍රහාරයට වැඩියෙන්ම පීඩාවට පත් වෙන්නේ ඇත්ත වශයෙන්ම මුස්ලිම් ජනතාව. මුස්ලිම් ජනතාවට බියක් සහ ලැජ්ජාවක් කියන දෙකක්ම ඇති වෙලා තියෙනවා. ඒ නිසා අතලොස්සක් දෙනා අන්තවාදයේ ක්‍රියාත්මක කිරීම තුළ ඒ ජාතිය කෙරෙහි හෝ විශේෂයෙන්ම ආගම කෙරෙහි අපි වැරදි අසකින් බැලිය යුතු නැහැ. ඊටමත් කෙටි කාලය තුළ මේ ප්‍රහාරයට සම්බන්ධ වූ බොහෝ පිරිස අත්අඩංගුවට පත් කිරීමට සමත් වීමත් අපි ආරක්ෂක අංශය කෙරෙහි අපේ විශාල විශ්වාසයක් ඇතුණු බව මම දැක්කා. පෞගිය වේලාවක ජනමාධ්‍ය තුලින් මේ කඩු ගණනලා තියෙන්නේ සොහොන් භූමි සුද්ධ කරන්න කියලා. ඔබ පසුගිය දවස්වල කටවැදීමක් සිදු වීම නිසා විශාල මාධ්‍ය ආවරණයක් ලබා දුන්නා. මේ කඩු කතාව අපේ මන්ත්‍රීතුමා කිව්වා වගේ මම කියන්නට උත්සාහ දැරුවේ ආරක්ෂක අංශයේ පරීක්ෂණ අවසන් වෙනතුරු ඒගෙන මට ප්‍රෝකතනයක් දැන්ට බැරි බවයි. සමට සමාන වූ නීතිමය රැකවරණයක් මේ රටේ මිනිස්සු ඉල්ලනවා. මේ තත්ත්වය හරියට අවබෝධ කරගන්න නැතුව අපිට ඉදිරිය පිළිබඳව අවබෝධයක් කිසිසේත්ම ලබා ගන්න බෑ. මේ රට අපේ පත්වලා තියෙන අඳුරු ඉරණමෙන් ගොඩ ගන්න නම් අපිට කරන්න තියෙන්නේ එකම එක දෙයයි. සියලු දෙනාම එකතු වෙලා ත්‍රස්තවාදයට එරෙහිව නියම වැඩපිළිවෙලක් හදන එක විතරයි. පසුගිය දින කීපෙම විවිධ පුද්ගලයන් විවිධ ආකාරයෙන් මට විවිධ චෝදනා කළා. මම රටෙන් පැන ගියා කියලයි කිසි දෙයක් හරියාකාරව සොයා නොබලා තොරතුරු සනාථ කර ගැනීමෙන් තොරවයි ඔවුන් ඒ විදියට චෝදනා කළේ.
කොයි තරම් දරුණු විදියට මේ චෝදනාව කලාද කිව්වොත් මාව ත්‍රස්තවාදී කොටට තල්ලු කරන ඔය තරම් උත්සාහව ගන්නේ එයි කියලා සමහර ජනමාධ්‍ය වලින් පෙරලා ප්‍රශ්න කරන මට සිද්ධ වුණා. ඒ සියලු චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා. ඕනෑම පරීක්ෂණයට මුහුණ දෙන්න මම සූදානම්. ජාතික තවහිද් ජමාත් සංවිධානයේ නායකයා වූ සහරන් හෂීම්ගේ දියණියගේ රුධිර සාම්පල ලබාගෙන DNA පරීක්ෂණ සිදු කිරීමට අධිකරණය අවසර ලබා දුන්නා. තවත් නඩු කිහිපයක් අධිකරණය හමු වේ කැඳවීම අද සිදු වුණා. කොළඹ ශැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ සහරන් හෂීම්ගේ දියණියගේ රුධිර සාම්පලයක් ලබාගෙන DNA පරීක්ෂාවක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය අවසර ලබා දුන්නා. මෙම බෝම්බ ප්‍රහාරයෙන් පසු සොයාගත් සහරන් හෂීම්ගේ බවට සැක කෙරෙන හිස කොටසේ DNA සාම්පල මෙම පරීක්ෂණ සඳහා යොදා ගැනීමට නියමිතයි. මේ අතර සහරන් හෂීම්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා DNA පරීක්ෂාවක් සිදු කිරීමට දැනට බඩකලපුව වන්දනාගාරයේ සිටින සහරන්ගේ සහෝදරියගේ රුධිර සාම්පලයක් ලබා ගැනීමටද අධිකරණය ඊයේ අවසර ලබා දුන්නා. සහරන්ගේ බිරිඳ වන කාන්තන්කුඩි බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ අබ්දුල් කාදර් ෆාතිමා සාදියා සහ ඇගේ දියණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේ පසුවන බව එම දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා. LTT සංවිධානයේ යලි නගා සිටුවිය යුතුයයි ප්‍රකාශයක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇමතිනි විජේකලා මහේශ්වරන් මහත්මිය පිළිබඳ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අධිකරණයේ දැනුවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නීතිපතිවරයා වෙත සිහි කැඳවීමක් යොමු කළා. ඒ මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අවසන් කර ඇති බවයි. එබ වාර්තා සියල්ල නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවත් එම අංශය අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළා. දෙමටකුට ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිපිරවීමක් සිදු කළ නිවසේ තිබී අත්අඩංගුවටගත් මැණිකල් තුනක වටිනාකම රුපියල් 1,50,000ක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. මැණිකා ස්වර්ණාභරණ අධිකාරියෙන් මෙම මැණිකල් පිළිබඳ වාර්තාවක් කැඳවන ලෙස මීට පෙර අධිකරණය නියෝග කර තිබුණා. මේ අතර මෙම දේපළ රාජසන්තක කිරීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියා. ගාල්ල දිස්ත්‍රික්කයේ වර්තමාන ආරක්ෂක තත්ත්වය පිළිබඳ සමාලෝචන රැස්වීමක් අමාත්‍ය වජිර අභිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මෙම සමාලෝචන රැස්වීමේදී දිස්ත්‍රික්කයේ මේ වන විට පවත්නා ආරක්ෂක තත්ත්වය සහ ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු කෙරුණා. ගාල්ල මාතර හම්බන්තොට තෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය හබරකඩ සෝරත ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයද කතෝලික හින්දු සහ ඉස්ලාම් ආගමික පූජකතුමන්ලාද ආරක්ෂකංශ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මීට එක්ව සිටියා. මේ ත්‍රස්තවාදී ජාත්‍යන්තර ත්‍රස්තවාදී නායකයන්ට දිශියයි සහයෝග දෙනවා. ඒ නිසා තමයි ජාත්‍යන්තර ත්‍රස්තවාදී පාලනය කිරීම සඳහා අපි කියලා තිබුණේ වහාම රටට අවශ්‍යයි ප්‍රති ත්‍රස්ත පනත සමග කළ යුතුයි. සමාජ අය අනාවබෝධයෙන් කියනවා මේක ගේන්න එපා, දේශපාලන පක්ෂ පාලනය කරයි, පුත්‍ය සමිති පාලනය කරයි, වෙනේවට සිද්ධ වෙයි. ඕකමයි 1979 දොරයප්පා මැරුවාම ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ත්‍රස්තවාදී පනත පාලුවේදී සම්මත කරනකොට මේ අය කතා පවත්වලා කිව්වේ. ලෝක ත්‍රස්තවාදය පරාජය කරන්න අපි රජයේ හැටියට ඉතනවා. ඉතාම කෙටි කාලයක් තුළ ජාත්‍යන්තර සහයෝගය අත්‍යවශ්‍යයි. ඒ සඳහා ප්‍රති ත්‍රස්ත පනත අපි සම්මත කරනවාමයි. මේ ආරක්ෂක මෙහෙයුම් කටයුතු වලට කිසිම ආස්ථාවක් කිසිම දේශපාලන පක්ෂයක බලපෑම අපට තිබුණ නැහැ කියලා මම පැහැදිලිවම කියන්නේ. ඉදිරියේදී අපට බලපාන ඊළඟ වැදගත් උත්සවය තමයි වෙසක් උත්සවය. ප්‍රධාන ස්වාමීන් වහන්සේලා සියලු දෙනා වගේ මම පෙර දින සම්බන්ධ වුණා, සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ අනුව අපගේ ආරක්ෂක සැලැස්ම දියත් කිරීමට, වැඩිදුර ආරක්ෂක කටයුතු කිරීමට අවශ්‍ය කටයුතු අපි මේ ආස්ථාවෙන් උට සූදානම් කරලා තියෙනවා. වෙසක් දින දානමාන පින්කම් කටයුතු අපිට හොඳින් කරගෙන යන්න පුළුවන් අවස්ථාව. ඒකට සෑම මුස්ලිම් ජාතිකයකම සම්බන්ධයක් නැහැ, ඉතා සුළු පිරිසක් සම්බන්ධය තියෙන්නේ. ඒ වගේම සමස්තයක් වශයෙන් ගත්තොත් වැඩි මුස්ලිම් ජාතිකයන් පිරිසක් මේක විරුද්ධව නැගී හිටිනවා. නව නීතිපති ලෙස දප්පුලද ලිවේරා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද දිවුරුම් දුන්නා. වැඩබලද නීතිපතිවරයා ලෙස කටයුතු කළ දප්පුලද ලිවේරා මහතා නීතිපතිවරයා ලෙස පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාව පසුගියදා තීරණය කළා. ඒ අනුව ඒ මහතා ජනාධිපතිතුමා ඉදිරියේ නීතිපති ධුරේ අද තීරුම් දුන්නා. මේ අතර අභ්‍යන්තර සදේශ කටයුතු සහ පළත් සභා හා පළත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස HM ගාමිණී සෙනවිරත්න මහතා පත්කර තිබෙනවා.
ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සයිබල ගැන්වීමේ අමාත්‍යංශය නවලේකම් ලෙස අශෝක අලවත්ව මහත්මියද ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා. රට වෙනුවෙන් එකට සිටිමු අම්පාර දිස්ත්‍රික් ජාතික සංවර්ධන වැඩසටහනේ පස්වන දිනය අදයි. දිස්ත්‍රික්කයේ පුරා සංවර්ධන වැඩසටහන් 900කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාවට නැන්වුණා. ඒ පිළිබඳ වාර්තාව ගෙනෙන්නේ එහි සිටින අප නියෝජිත ඉන්දික තුෂාර. අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ප්‍රතිලාභ රැසක් ලබා දෙමින් මීට දවස් කිහිපයකට පෙර ආරම්භ වුණ රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ අද අවසාන දවස. අදත් උදෑසන පටන් විවිධ වැඩසටහන් ක්‍රියාකාරකම් ව්‍යාපෘති ඇතුළු වැඩසටහන් මාලාවක් අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වුණා. අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටහස 20ක් පුරා රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන පසුගිය 6 වෙනිදා ආරම්භ වුණා. ඒ අනුව දිස්ත්‍රික්කයේ පුරා විවිධ සංවර්ධන ව්‍යාපෘති මෙන්ම මහජන සේවා වැඩසටහන් අද දිනේ ක්‍රියාවට නැංවුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන්. පාසල් සිසුන්, වැඩිහිටි සහ තරුණ ප්‍රජාව, විශ්වාමිකීන්, රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන ආයතන සහ ස්වේච්ඡා සංවිධාන මට්ටමින් ජනතාව විශාල උනන්දුවකින් මෙම වැඩසටහන් සඳහා එක්ව සිටිනු දක්නට ලැබුණා. ජනාධිපති ලේකම් කාර්යාලයේ යටතේ ක්‍රියාත්මක මද්‍රව්‍ය නිවාරණය, දරුවන් සුරකිමු, ස්මාර්ට් ශ්‍රී ලංකා මාර්ගෝපදේශන වැඩසටහන්, ජාතික ආහාර නිෂ්පාදනය, ඩෙංගු මර්ධනය, වකුගඩු සහ බෝ නොවන රෝග නිවාරණය, පරිසර සංරක්ෂණය, වැඩිහිටි පුද්ගලයන් සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සවිබල ගැන්වීම ඇතුළු වැඩසටහන් රැසක් ගත වූ දින කිහිපය පුරා ක්‍රියාත්මක කෙරුණා. ජනපතිට කියන්න වැඩසටහන ඊයේ දිනේ මෙන්ම අදත් සාර්ථකව ක්‍රියාවට නැංවුණා. ප්‍රතිලාභීන් සංඛ්‍යාව ඉන්න ජනගහනයටත් වඩා කීප ගුණයකින් වැඩිවීම දකින්නට ලැබෙනවා. එහි අර්ථය තමයි එක් ප්‍රතිලාභියෙකුට විවිධාකාරයේ ප්‍රතිලාභ ලැබෙන බව. ඒ අනුව වැඩසටහන් 2348ක් මේ වෙන විට වාර්තා වෙලා තිබෙනවා. ප්‍රතිලාභීන් සංඛ්‍යාව 521,000ක් වෙලා තිබෙනවා. මේ සඳහා වැය කළ මුදල මිලියන 121ක් ඉක්මවා ක්‍රියාකාරම සඳහා වැය වෙලා තිබෙනවා. අම්පාර ජලජීවී වගා සංවර්ධන අධිකාරිය ප්‍රදේශයේ දීවරින් 600 දිනකු වෙනුවෙන් රුපියල් මිලියනයක දීවර ආම්පන්න බෙදා දීමක් අද සිදු කෙරුණා. සිංහල, දෙමළ, මුස්ලිම් ජාති ආගම් ભેදයකින් තොරව රට වෙනුවෙන් එකට සිටුමු ජාතික වැඩසටහන සඳහා මේ අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාව ඉතා උනන්දුවෙන් ඕනෑකමින් සහ කැමැත්තෙන් සහභාගී වුණා. හෙට මෙම වැඩසටහනේ සමාප්ති උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් උහන මහවිද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ඒ සියලු තොරතුරු ITN ප්‍රවෘත්තියේ ඔබට ගෙනීමට අප සූදානම්. මම දැනට සමුගන්නවා අම්පාර ප්‍රදේශයේ සිට චමිලානන්ද සුනිල් පෙරේරා සමගින් මම ඉන්දික තුෂාර. හමුදා සේවය හැරගොස් සිටින සමාජිකයන්ට නැවත බහරවීම සඳහා ප්‍රකාශයට පත් කර තිබූ පොදු සමාකාලයේ ලබන 17 වනදා දක්වා දීර්ඝ කර ඇති බව යුද හමුදා මූලස්ථානය පවසනවා. එම සමාකාලය අදින් අවසන් වීමට නියමිතව තිබුණා. පොදු සමාකාලය තුළ යුද හමුදාව හැරගොස් සිටි 11,359 දෙනෙකු යළි සේවයට වාර්තා කර ඇති බවයි යුද හමුදාව වැඩිදුරටත් පවසන්නේ. ලබන 13 වනදායින් පසු ඕනෑම දිනයකදී විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්ට බලය ලබා දී තිබෙනවා. තවත් පුවත් කිහිපයක් දැන් කෙටියෙන්. මධ්‍යම පළාතේ පවතින ගුරු හිගයට විසඳුම් ලබා දෙමින් උපාධිධාරීන් 189 දෙනෙකු සඳහා ගුරුපත්වීම් ලබා දීම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඉදිරියේදී මධ්‍යම පළාතේ පාසල්වල පවතින ඉංග්‍රීසි ගුරු පුරප්පාඩුද සම්පූර්ණ කරන බවයි ආණ්ඩුකාරවරයා එහිදී කියා සිටියේ. ඇතිමලේ කොටියාගල ලේපොළුන්නාර ප්‍රදේශයේ වගාලිඳකට වැටී සිටි අලිපැටවකු ගොඩගෙන මුදාහැරීමට වනජීවී නිලධාරීන් කණ්ඩායමක් සමත් වුණා. වගාලිඳ ගොඩකර අලිපැටවා බේරා ගන්නා තෙක් ඇතින්නද ඒ අසල ප්‍රදේශයේ ගැවසෙමින් සිටියා. ගොඩටගත් පැටවා ඇතින්න ළඟට මුදාහැරීමටයි කටයුතු කළේ. ශ්‍රීපාද වන්දනා සමය ලබන වෙසක් පොහෝ දිනට පසුදිනෙන් අවසන් කරන බව ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න ස්වාමින් වහන්සේ පවසනවා. ඒ නල්ලතන්නියේ පැවති නෙලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අවාරයේ ශ්‍රීපාද වන්දනාවේ පැමිණීමෙන් වළකින ලෙසද උන්වහන්සේ ඉල්ලා සිටිනවා. ඒ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk